ආයුබෝවන් දුවල පුතාලා සියලු දෙනාටම අද මම කතා කරන්න යන්නේ විද්‍යා විද්‍යාලයේ තරග විභාගය සඳහා નિયમિત බුද්ධි පරීක්ෂණයට අදාළව දෙවන අනුමාන ප්‍රශ්න පත්‍රය මීට කලින් අපි එකක් සාකච්ඡා කරලා තියෙනවා මේ අද කතා කරන්නේ දෙවෙනි එක අපි යමු ප්‍රශ්න පත්‍රයට එකේ පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි මවකගේ හා දුවකගේ වයස්වල එකතුව අවුරුදු අද දුවගේ වයස මවගේ වයසින් 3න් 1කි. තව අවුරුදු 10කින් දුවගේ වයස කීයද? දුවගේ වයස අහන්නේ. එතකොට මේ වාගේ ගණක් හදද්දී අපිට මේකට සමීකරණයක් ඇසුරින් මේක විසඳගන්න පුළුවන්. එතකොට අපි ගමු වයස අඩු දුවනේ. ඒ නිසා දුවගේ වයස x කියලා ගමු. දුවගේ වයස x අපි දැන් ප්‍රශ්න පත්‍රයේ විභාගෙ ලියද්දී මෙහෙම විස්තර ලියලා ඉන්න ඕනේ නෑ මේක බොහොම කෙටියෙන් කරගන්න පුළුවන් කෙටි සටහනක් වගේ දාලා දැන් මේක විස්තර ඔකට තේරුම් ගන්න ඕනේ නිසා මම මේක විස්තර එකතු ලියන්න මගේ එතකොට දුවගේ වයස x නම් මේකේ තොරතුරු අනුව මවගේ වයස x ඇසුරෙන් මවගේ වයස x ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් මවගේ වයසෙන් 3න් 1යි දුවගේ වයස එහෙනම් මවගේ දුවගේ වයස x නම් මවගේ වයස වෙන්න ඕනේ 3යි x සමීකරණය මොකක්ද දෙන්නේ එතකොට මේ දෙන්නාගේම වයස්වල එකතුව අපිට දෙනවා 80යි කියලා එතකොට අපිට ලියන්න පුළුවන් දුවගේ වයස ධන මවගේ වයස සමානයි 80යි ඔන්න සමීකරණය 4ක් x සමානයි 80යි x සමානයි 80 බෙදීම 4 20යි අවුරුදු දැන් අහන්නේ මේක නෙමෙයි දුවගේ වයස නෙමෙයි අහන්නේ දුවගේ වයස දැන් වයස තමයි මේ අපට එන්නේ අපිට අහන්නේ අවුරුදු 10කින් තව අවුරුදු 10කින් එතකොට තව අවුරුදු 10කින් වයස වෙන්නේ අවුරුදු 30ක් වෙනවා මේකට තව 10ක් එකතු වෙලා අනේ පළවෙනි එකට උත්තරය එතකොට අවුරුදු 30 කියන එක හරි යන් අපි දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ වගේ දෙයක් ව්‍යාපාරිකයෙකු සෑම වසරක් පාසාම ඔහුගේ ව්‍යාපාරට යෙදූ මුදල් දෙගුණ කළේය 7 වන අවුරුද්ද වන විට යෙදූ මුදල දීලා තියෙනවා 128000 නම් පළමු අවුරුද්දේ යෙදූ මුදල කොපමණද ඒකත් අපිට සමීකරණයක් ඇසුරෙන් විසඳන්න පුළුවන් මෙහෙමගම පළමු අවුරුද්දේ යෙදුව මුදල x කියලා ගමු. පළමු අවුරුද්දේ යෙදුව මුදල x. පළමු වසර. මුදල සමානයි රුපියල් x. නම් මේ අවුරුදු 7කදී ලැබෙන මුදලට සමීකරණයක් ලියමු. අවුරුදු 7කින් ලැබෙන්නේ 128000යිනේ. 128000ට සමීකරණයක් ලියමු. මෙහෙම ලියන්න පුළුවන්. සෑම අවුරුද්දේ මෙයා දෙගුණ කරනවා කියනවනේ ඔන්න පළවෙනි අවුරුද්දේ යෙදුණු මුදල දෙවෙනි අවුරුද්දේ යෙදුණා මේ වාගේ දෙකක් තුන්වෙනි අවුරුද්දේ ඒ වාගේ දෙගුණයක් හතරවෙනි අවුරුද්දේ ඒ වාගේ තව දෙගුණයක් ඔන්න පස්වෙනි අවුරුද්ද හයවෙනි අවුරුද්ද හත්වෙනි අවුරුද්ද යෙදුණු මුදල තමයි මේ තියෙන්නේ ඒක සමානයි රුපියල් 128000යි එතකොට අපි බලමු මේක වැඩුණොත් දෙවරක් දෙක 4යි 4වරක් දෙක 8යි 8වරක් දෙක 16යි 16වරක් දෙක 32යි 32වරක් දෙක 64යි 64යි x සමානයි 128යි ඔය විදිහට නෙන්නේ x ගන්න දෙපැත්තම 67 නේ බෙදා ගන්න ඕනේ බෙදුවොත් x සමානයි 64 වැකයි 64වරක් 2යි 0යි 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 රුපියල් 2000යි ඉතින් මේක බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය අපි කරන වෙලාවේදී තියම් වේගෙන් කරගන්න වෙනවා. හරි. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. ඒකෙදි කියන්නේ මේ වගේ කතාවක් සුරංගනාගේ පියාගේ නම සිරිපාලය විස්තරයක් තින්නේ අරවින්දගේ අරවින්ද සිරිපාලගේ පුතාය. අරවින්දගේ සීයා තවම ජීවත් වෙයි. ඔහුගේ නම දසනායක වන අතර පුතා ව්‍යාපාරිකයෙකි දසනායකගේ මිනිබිරිය දොස්තරවරියක් වන අතර මුණුබුරා ඉංජිනේරුවකි රයිට් ඔය කියන විස්තරේ අපි දැන් ඔබ දිහා බලාගෙන හිතෙන් හදන්න උත්සාහ කරන්නේ නැතුව ටක් ගාලා පොඩි සටහනකට දාමු වේගෙන් සටහනකට මේ වාගේ සුරංගනාගේ පියාගේ නම සිරිපාලය සුරංගනා අපි ගමු මේ පැත්තේ සුරංගනා සුරංගනාද සුරංගනා තමයි
සුරංගනාගේ පියා පියා නිසා මම මේක අර chart එකට වගේ දාන්න ඕන නිසා මම උඩ දියන්නම් පියා මේ විදියට පියාගේ නම සිරිපාලය මෙයා සිරිපාල හරි සිරිපාල කියනවා අරවින්ද සිරිපාලගේ පුතාය සිරිපාලගේ පුතා අරවින්ද එහෙනම් එයා ඉන්නෝනේ මෙයත් එක්ක සමානව මේ පැත්තේ පුතා අරවින්ද මෙයාගේ පුතා අරවින්ද අරවින්දගේ සීයා තවම ජීවත් වෙයි මෙයාගේ සීයා එහෙනම් මෙයාගේ පියාණේ එයා ජීවත් වෙනවලු එයා ගැන විස්තරයක් දෙනවා ජීවත් වෙයි ඔහුගේ නම දසනායක මෙයා දසනායක ඔන්න මේක තමයි පවුල් ගස නේ ගහක් වගේ පවුල් ගස ඔහුගේ දසනායක වන අතර පුතා ව්‍යාපාරිකයෙකි මෙයාගේ පුතා දසනායක ගැන තමයි කියන්නේ එයා මෙතන මෙයා තමයි ව්‍යාපාරිකයා ව්‍යාපාරිකයෙකි ව්‍යාපාරිකයෙකි දසනායකගේ මිනිබිරිය දොස්තරවරියගේ මිනිබිරිය මෙයාගේ මිනිබිරිය මෙයා මේක සුරංගනානේ එයාගේ මිනිබිරිය මෙයා එතකොට එයා දොස්තරවරියා එයා දොස්තර මෙයා කියන මුණුබුරා ඉංජිනේරුවෙක් කියන මෙයා ඉංජිනේරුවා ඔන්න ඔය විදිහ විස්තරي මේකේ කියලා තියෙනවා. ඉතින් අහන ප්‍රශ්න බලමු. කොටස් දෙකක් අහලා දෙනවා. පළවෙනි එක ඉංජිනේරුවා සුරංගනාගේ කවුද? ඉංජිනේරුවා සුරංගනාගේ කවුද? මෙයාගේ සහෝදරයා අයියා මල්ලි කියලා ලියන්න එපා. අපි දන්නේ නැහැ වයස වැඩි දඩුද? සහෝදරයා කියලා ලියන්න. හරියටම අයියාද මල්ලිද දන්නේ නැහැ. එන්න සහෝදරයා. ව්‍යාපාරිකයා අරවින්දගේ කවුද? ව්‍යාපාරිකයා අරවින්දගේ පියා. මෙයා මෙයාගේ පියානේ. संख्या रटा मेवागे नितर मेनवा मेतन तुन दिखा हट पहा පහළව මේක තමයි අහන ඉස්තන. ඉතින් මේ වගේයක් ආවම බලන්න ඕන ඉස්සෙල්ලා මේ සංඛ්‍යා අතර තියෙන සම්බන්ධය මොකද්ද හොයාගන්න පුළුවන් සම්බන්ධය කියලා. ඉතින් මට මේ වගේ සම්බන්ධයක් පළවෙනි එකේ පේනවා. මෙයා වැඩි වෙලා තියෙනවා 3න් sorry 2න්. මෙයා වැඩි වෙලා තියෙනවා 2න්. මේක වැඩි වෙලා තියෙනවා 3න්. මෙයා 4න් වැඩි වෙලා තියෙනවා පොඩි රටාවක් තියෙන ගතියක් තියෙනවා. මේකේ මේ පැත්තට මේක දෙකෙන් වැඩි වෙලා තියෙනවා මේක තුනෙන් වැඩි වෙලා තියෙනවා මේක හතරෙන් වැඩි වුණොත් තමයි 72 එන්නේ ආ එතකොට අර පළවෙනි එකේ තියෙන රටාව දෙවෙනි එකේ නෙමෙයි තුන්වෙනි එකේ තියෙනවා දැන් එකක් අර එකක් තියෙනවා එහෙමනම් ඊළඟ එකට මේකට අදාළ රටාව තමයි මෙතන තියෙන්න ඕන මේ විදිහේ රටාවක් තුනෙන් වැඩි වෙලා හතරෙන් වැඩි වෙලා එකෙන් වැඩි වෙලා එහෙම රටාවක් හදාගන්න තුනෙන් වැඩි වෙලා හතරෙන් වැඩි වෙලා දෙකෙන් වැඩි වෙලා මේක ඒ රටාවක් එනවාද කියලා බලමු තුනෙන් මේක වැඩි කරොත් 15 වෙනවා මෙයා හතරෙන් වැඩි කරොත් 60 වෙනවා එයා එකෙන් වැඩි කරපුවාම ආය 60 වෙනවා එහෙනම් උත්තරය 60 වෙන්න ඕනේ ඒකට රයිට් ඔය විදිහ රටාවක් තමයි ඔතන ඉතින් උත්සාහ කරන්න යම් කිසි ඉඩක්කන් අතර යම් රටාවක් ගොඩනගා ගන්න පස්සේනි ප්‍රශ්නේ එකත් රටා දෙකක් තියෙනවා
රටා දෙකක් තියෙනවා පළවෙනි එක गणन हदन अपट वेगे ඉලක්කම් එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න හැකියාව තියෙනවනේ හිතෙන් එකපාර එහෙම කරගෙන රටාවක් බුරන ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මෙතන මම මෙන්න මෙහෙම එකක් මම දැක්ක රටාවක් රටා කීපයක් තියෙන්න පුළුවන් තුන වර්ග කරොත් මෙයාගේ වර්ගය ගත්තොත් තුනේ වර්ගය ධන 4 වර්ගය එනවා තුනේ වර්ගය 9යි 4 වර්ගය 16යි එකතු කරපුවාම 25 එනවා ඒ කියන්නේ 5 වර්ගයට සමාන වෙලා තියෙනවා මෙතන තියෙන එකේ වර්ගයට එක සමාන වෙනවා ඒක මෙතනත් තියෙනවද බලමු මෙතන 6 වර්ගය 8 වර්ගය 6 වර්ගය 36යි 8 වර්ගය 64යි 36 64යි 100යි 100 කියන්නේ 10 වර්ගය ඒ වගේ රටාවක් තියෙනවා මෙතනත් උඩ එන්න ඕනේ මෙතන 12 වර්ගය ධන 16 වර්ගය සමාන වෙන්න ඕනේ මෙතන තියෙන එකේ වර්ගයට 12 වර්ගය 144යි මෙතන 16 වර්ගය 256නේ මේ දෙක එකතු කරපම එනවා 400ක් 400 කියන්නේ 400 වර්ගමූල කරොත් 20යි එතකොට මෙතන උත්තරේ 20යි ඊළඟ රටාව ඉතින් මෙහෙම එකක් තියෙන දැන් මේකත් පොඩ්ඩක් ඇහැට හුරු කරගන්න මෙන්න මේ සංඛ්‍යා ඇහැට හුරු කරගන්න මේවා वर्ग संख्या मिथन वर्ग संख्या मुख संबंध तीन बुलवा उत्साह रही हाई वर्ग मे तीन हते वर्ग मे देख इकत करो मेकन दून हाई हाई दुला मेक पहे वर्ग एनक रटाव तिब्बट बे अभी रटाव अवस्था की बला तब इतर रटा एक तीन वेल एक तीरने एकतम रटाव गेल මේක 25 වර්ගය මේක 6 වර්ගය එතකොට 6යි 5යි 11යි හරිනේ එතකොට මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා නේද මෙතනත් ඒකම තමයි තියෙන්නේ නේද මෙතන 64 කියන්නේ 8 වර්ගය මේක 9යි 8යි 9යි 17යි ඉතලේ 17 ඊළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නේ රූප සටහන් කීපයක්ම තියෙනවා රූප සටහන් ඇසුරෙන් එන රටා තමයි එතන තියෙන්නේ මෙතන කියන්නේ නොගැලපෙන රූපේ තෝරා යටින් ඉරක් අඳින්න. ඒ කියන උපදේශත් පිළිපදින්න ඕන. නොගැලපෙන එක. එකපාරම පේන අර ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් වාගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී නොගැලපෙලා තියෙන මොකද්ද? දැන් මේ කතිරේ ගත්තොත් හැම එකේම කතිරයක් තියෙනවා. මේකේ තියෙන්නේ අර රෙඩ් ක්‍රොස් එක වගේ. නේ එකතු කිරීම ලබනවා. ඒතර මේක තමයි නොගැලපෙන ගතියක් තියෙන්නේ. ඊළඟට ත්‍රිකෝණය චතුරාශ්‍රය පංචාශ්‍රය ඊට පස්සේ නැවත සමාන්තරාශ්‍රයක් වගේ එකක් චතුරාශ්‍රයක් කියලා ගමු. ඊට පස්සේ මෙතන තියෙන පාද හතක් තියෙන එකක් 1 2 3 4 5 6 7 ඔය. 1 2 3 4 5 6 7 ඔය වගේ එකක් තියෙනවා 7. මෙතන පාද ගණන ගත්තොත් මෙතන පාද 3යි පාද 4යි පාද 5යි නම් පාද 6ක් එන්න ඕනේ මෙතන පාද 4යි තියෙන්නේ මෙතන පාද 7යි. ඒතර අනිත් ඒවා රටාව තියෙනවා. ඒතර මෙයා තමයි උත්තරේ. මේකේ පාද 4ක් තියෙන හින්දා. 8 වෙනි එක. එකත් රටාවක්.
उडट गिहिल्ला बोले मेतन मेक मेतन मेक मेतन तीन उत्तर रटावा उत्तर रूपे प्रश्न रूपे नम प्रश्न एक हालाती प्रश्न कथंदर तीन दीला कुरुलों कैगन बल कपुटा वरक नाद करन विट कुकुला तेवरक नाद कराय गिरवा एक वरक नाद करन विट मैना सिव वरक नाद कराय कुकुला एक वरक नाद करन्ने गिरवा हतर पस्सतावक नाद कल विट आहन्ने अडुम कालेकेदी वेडिम वार गाना कौद कै गहन्ने कियला नाद करन्ने कियला ए वगे अपि किति सटानकट दागमु वेगेन मेहमै कपुटा वरक नाद करन विट तोट अपन मेक रूप මේකම කියව කියව හිතෙන් විසඳනට වැඩිය පොඩි සටහනක දාපම ටිකක් පැහැදිලි වෙනවා කපුටා එකවරක් නාද කරනකොට කුකුලා තෙවරක් තුන් පාරක් නාද කරනවා මෙයා එකට මෙයා තුනයි අනුපාතයක් වගේ නාද කරයි ගිරවා එකවරක් නාද කරන විට එකවරක් නාද කරන විට මයිනස් සිව්වරක් මයිනස් සිව්වරක් නාද කරනවා හතර පතාව ඊළඟට කියනවා කුකුලා එක්වරක් නාද කරන්නේ කුකුලා මෙයා කුකුලා එක්වරක් එක්වරක් නාද කරන්නේ නාද කරන විට නෑ නාද කරන්නේ ගිරවා පස්වරක් නාද කර විට ගිරවා පස්වරක් නාද කරනවා මෙයා එකට පහයි එහෙනම් මෙයා එකක් මෙයා තුනක් කරනකොට මෙයා එකක් වෙනවනේ මෙයා එකක් කරනකොට මෙයා පස්වර එනං मैना उत्तर दहाय गणित गटलुआ निमाल पैट किलोमीटर दुलाहक वेगे नगेनीर दिसट द कमाल पैट किलोमीटर विस्सक वेगे बटहीर दिसट एकम स्थान एक सिट एकम मोहते ගමන් කරයි විනාඩි 45කට දෙන්න අතර තියෙන දුර අහන්නේ අපි ගම මෙතනින් දැන් යන්නේ කියලා එක්කෙනෙක් යනවා බටහිරට නැගෙනහිරට අනික කෙනා බටහිරට මයි පැතිගම දිශා දෙක නැගෙනහිරට යන කෙනා කොහමද යන්නේ පැයට කිලෝමීටර් 12යි 12යි කිලෝමීටර් පැයට පැයකදී කිලෝමීටර් 12ක් දුර මේ පැත්තට යනවා එක්කෙනෙක් අනික කෙනා පැයට කිලෝමීටර් 20ක වේගයෙන් පැයක් තුලදී කිලෝමීටර් 20කදී මේ පැත්තට එනවා අහන්නේ විනාඩි 45කදී ගිය දුර විනාඩි 45කදී මේ දෙන්න අතර එක්කෙනෙක් මෙතන ඉන්න පුළුවන් අනික කෙනා මෙතන ඉන්න පුළුවන් මේ දුර කීයද කියලා තමයි දෙන්න අතර දුර එතකොට ඉතින් හොයාගමු විනාඩි 45කදී මෙයා ගිය දුර මේ දුර ඉතින් ඒක අර අපේ විද්‍යාවෙන් එන වේගය දුර කාලය අතර සම්බන්ධයෙන් හදන්න පුළුවන් එහෙම නැත්නම් සරල ලෙස බුද්ධි පරීක්ෂණ එකක් නිසා මනෝමය හදන්න පුළුවන් මේ විදිහට පැයකට යන්නේ කිලෝමීටර් 12 නම් විනාඩි 45 කියන්නේ පැයෙන් 4න් 3ක් පැයෙන් 4න් එකක් කියන්නේ විනාඩි 15ක් නේ පැයක් 4කට බෙදුවොත් එතකොට මේ තියෙන්නේ කාලය ගතොත් පැයෙන් පැය 4කට බෙදලා කොටස් 3ක් පැයෙන් 4න් 3ක් එතකොට පැයකදී යන්නේ 12 නම් පැයෙන් 4න් 3ක යන දුර හොයන්න මේ පැයක යන දුර 4න් බෙදලා තුනෙන් වැඩි කරන්න ඕනේ කිලෝමීටර්. ඔන්න මේ නැගෙනහිරට යන කෙනා යන දුර. ඒ විදිහටම බටහිරට යන කෙනා දුර හොයන්න මේ 24න් බෙදනවා වැඩි කරනවා තුනෙන්. එතන 24න් බෙදුවොත් 5යි 5 * 3 15ක් වෙනවා මේ පැත්තට එනවා මෙතන 3යි 9යි. 15යි 9යි 26යි කිලෝමීටර්. එතන මේ දෙන්න අතර දුර 26ක් වෙනවා කිලෝමීටර් 26ක්. ඊළඟ ප්‍රශ්නේ 11. පහත දක්වන රටාවano ඊළඟට එන අකුර සොයන්න. එතකොට ඉංග්‍රීසි හොඩේ අකුරු ඇසෙන මේක දීලා තියෙන්නේ. ඒ වගේයක් આવොත් වේගෙන් ඇල්ෆබෙට් එක ලියා ගන්න. ඒක පහසු වෙයි. සමහර ඒවා නම් එහෙම නැතුවත් පුළුවන්. ඒත් කෝකටත් ලියමු.
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. तर मेतन A L B M C N D O E ईलांगे के B D G K P V जेदे मैं पालने के मैं देने पालने अन्य बहुम पहासुई तेरा पेना में विकाक करेगा A B C D E आदि लसती है ना वाह ईलांगे के L M N O N P में तेरा हाँ नहीं काकुरा तूने ईलांग अक्षरे की वाम अक्षरे वितराक ले आंदे देखो तूने लिया नंदे बा ඊළඟ රටා බලමු B D G අර වගේ එකපාරට පේන්නේ B B තියෙන මෙතන ඊට පස්සේ D එකක් කරලා ඊළඟ එක ඊට පස්සේ G ඔව් G දෙකක් කරලා ගිහිල්ලා තියෙන පොඩි රටාවක් තියෙන ගතියක් තියෙනවා G ඊට පස්සේ K එකක් කරලා දෙකක් කරලා තුනක් කරලා දාන තුනක් කරලා තමයි K ඊට පස්සේ හතරක් කරලා බලන 1 2 3 4 කරලා P ඔව් පහක් යන්න ඕනේ නේද 1 2 3 4 5ක් කරලා වි ඉන්නද නේ අපි යන්න ඕන 6ක් 1 2 3 4යි 6ක් යන්න නෑ මොකද කරන්නේ 4යි මෙතන A මෙතන B එතන 4යි 5යි 6ක් කරලා ඊළඟ එක ABC ඒක උත්තරේ එතන CN කොහොම V V P ගාවට P ගාවට P ගාවට V ගාවට අපි යන්න ඕනේ 6ක් 1 2 3 4යි 5යි 6ක් කරලා ඊළඟ උත්තරේ C 12 වෙනි ප්‍රශ්නේ රහස් පදේ තෝරා හිස් තැන මත ලියන්න රහස් සංකේය කේතයක් කෝඩ් එකක් දීලා තියෙනවා මොකද්ද D O G M A G M A කියන එකද දීලා තියෙනවා M A E M A L E S M E L E S එකට කෝඩ් එකක් දීලා තියෙනවා A M O N G එකට දීලා තියෙනවා කෝඩ් එක ඒක ඇසුරෙන් අහනවා මෙන්න මේකේ මොකද්ද කෝඩ් එක කියලා දීලා තියෙන කෝඩ් මේවා ග්‍රීක අකුරු දීලා තියෙන්නේ මේක කියන්නේ මේකළු ඇල්ෆා 5 ඔමේගා මේකට කියනවා බීටා මේක කියනවා තීටා මේකේ phi මේක psi beta phi alpha ඔයා අන්ති තියෙන්නේ මෙතන phi මෙයාට කියනවා sigma මෙයා lambda alpha theta මෙතන ආ මේ කියන එක තමයි ඉතින් මේ වගේ ගණක අපි කරන්න ඕනේ සංසන්දනය කරලා බලන්න සංසන්දනය කරලා බලන්න ඕන දීලා තියෙන තොරතුරුත් එක්ක මොකද්ද මේකට වෙන්න පුළුවන් ගන්න පුළුවන් අගය රටාවක් මොකක් හෝ තියෙනවනේ රටාවක් නැත්නම් අපිට කොහෙත්ම මේ සංකේත හඳුනා ගන්න බැරි වෙනවා යම් රටාවක් මොකද්ද රටාව කියලා බලන්න ඒකට මෙහෙම වඩා ලේසියක් තියෙනවා දැන් මේ අපි තෝරගමු මේ වචන දෙකක් මේ වචන දෙකේම තියෙන අකුරු මොනවද කියලා බලන්න දැන් මේකේ තියෙනවා D කියන එක මේකේ D කියන එක නැහැ හරි ඕ තියෙනවා අමයාගේ ඕත් තියෙනවා ජී තියෙනවා දෙකේම එමුත් තියෙනවා දෙකේ ඒත් තියෙනවා එතකොට මෙතන නැති මෙතන තියෙන අතන නැති එකම අකුර D නේ නේ ඒ 90 මේ දෙක සංසන්දනය කරලා බලලා මෙතන නැති මෙතන තියෙන එක තෝරගමු ඒක තමයි D වෙන්න ඕනේ මෙතන නැති මෙතන තියෙන එක මොකද්ද තියෙන්නේ ඇල්ෆා කියන එක තියෙනවා මේ 5 කියන එක තියෙනවා ඔමේගා කියන එක තියෙනවා බීටා කියන එක තියෙනවා තීටා කියන එක නැහැ මේක තමයි නැති එහෙනම් මේ තමයි D D tan රූපයක ඒක වගේම අනිත් පැත්තට මෙතන තියෙන මෙතන නැති එකක් තියෙනවා මොකද්ද තියෙන අකුරු G තියෙනවා N තියෙනවා N නැහැ N නැහැනේ N බලමු N එතකොට මෙතන තියෙන මෙතන නැති අකුරු හොයමයි මෙතන තියෙනවා මෙතන නැහැ එහෙම වෙන්නේ දැන් ඇල්ෆා තියෙනවා කෝ 5 තියෙනවා බීටා තියෙනවා මෙන්න මේක තමයි නැත්තේ සයි කියන ගුරේන තිසූලේ වගේ තියෙන එක තමයි නැත්තේ ඒක වෙන්න ඕනේ එන් ටන් රූපයක එතකොට මොකක් හරි රටාවක් තියෙනවද කියලා බලමු දැන් මේකේ මුල මේක තමයි මේකේ අගට තියෙන්නේ හරි
අගින්දන් දෙවෙනියට තියෙන එක තමයි මේක මුලේ ඉඳන් දෙවෙනියට තියෙන. ඒතර මේක ටිකක් අනිත් පැත්තට මේ රටාව තියෙන ගතියක් පේනවා. මුල මේක තමයි අගට එන්නේ. ඊළඟ එක එනවා ඇති. ඉතින් එහෙම එනවාද කියලා ඊළඟ එකෙන් බලමු. එහෙම රටාවක් තියෙනවද කියලා. ඒක අපි ඒක එහෙමමද කියලා හරියට බලා ගන්න ඕන. එකපාරම එහෙම ලියන්නෙත් නැතුව. මේකට ආවොත් අපි බලමු මේකේ තෝරාගත් අකුරක් එක්ක බලමු. තියෙන එන් එන් නෑ මේකේ ඕගම් ඕ කියන එක ඕ කියන එක මේකේ මේකේ නෑ මේකේ දෙකෙම තියෙන එම් තියෙනවා මේකේ මේකෙත් තියෙනවා ඒතර එම් මේකේ මුල තියෙන්නේ අරක අගන තියෙනවා තීටා එහෙනම් අරක අග මේකේ තියෙන්නේ මුල ඉඳන් දෙවෙනිට නෑ අග ඉඳන් දෙවෙනිට යකුර තීටා තියෙනවා එහෙනම් එක තමයි රටාව මොකද්ද රටාව මේකේ මුල අකුර තමයි අගට තියෙන්නේ එහෙම ගත්තොත් බීටා මේ තියෙන්නේ ඕ මේ තියෙන්නේ ජී මේ තියෙන්නේ එම් මේ තියෙන්නේ ඒ ඈ ඉතින් මේක තවා ගන්න පුළුවන් මේක මුල එක මේ තියෙන්නේ එම් මේ තියෙන්නේ ඒ මේ තියෙන්නේ ලැම්ඩා කියන්නේ එල් එතකොට මේ ඊ මේ එස් අපිට ඕන අකුරු ටික දැන් තේරිලා ඇති ජී එක දන්නවා ඒක දන්නවා එල් එක දන්නවා මේකෙන් ඕ එක දන්නවා ඔව් දන්නවා එනුත් දන්නවා හරි ආ බලමු එතකොට ජී එක මොකද ඇවිල්ලා තියෙන්නේ ජී එක ඇවිල්ලා තියෙන්නේ මුලටම තියෙන එක මෙන්න මේ අකුර ඔමේගා කියන එක. ඒක හැබැයි මුල එකපාර ලියන්න එපා. හරි. වැරදිලා එක එකපාර ලියන මුල. ඒකෙන් නෝන අගට. මෙන්න මෙම අගට. ඊට පස්සේ ඒ කියන්නේ ඒ කියන්නේ ඇල්ෆා අග ඉඳන් අපි ලියන්නේමු. ඇල්ෆා එල් කියන්නේ මෙතන ලැම්ඩා ලැම්ඩා දෙකයි. ඕ ඕ කියන්නේ බීටා. එන් කියන්නේ එන් එන් කොහෙන්ද අපි හොයාගත්තේ? එන් මේකේ තියෙනවා. එන් කියන්නේ සයි. ඔන්න ඔක තමයි උත්තර. දහතුන්වෙනි ප්‍රශ්නෙට යන් ඒකත් සරල ප්‍රශ්නයක් කලබල නොවුනොත් උත්තර හොයාගන්න පුළුවන් ප්‍රශ්නය මේ වගේවත් නිතරම අහන අනේ මේකේ තියෙන ත්‍රිකෝණ ගණන ඉත වෙන ක්‍රමයක් නැහැ ත්‍රිකෝණ ඉතින් ගණන් කරලා බලන්න වෙන්නේ එකින් එකට අරන් අපි ගමු ඉස්සරවම වෙන වෙනම තනි තනියම තියෙන ත්‍රිකෝණ මේන් එකක් තියෙනවා විශාල ත්‍රිකෝණයක් ඊට පස්සේ වෙන වෙනම තියෙනවා පොඩි ත්‍රිකෝණ 1 2 3 4 5ක් අර මුළු එකයි ඉස්සෙල්ලා කතා කරපු එකයි 6යි ඔක්කොම ඊට පස්සේ ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා මේ හැඩතල දෙකක් එකතු වෙලා හැදෙන ත්‍රිකෝණ අවස්ථා තියෙනවා එකක් මෙතන තියෙනවා එකක් දෙකයි මෙතන තියෙනවා එකක් තුනයි ඒක තුනක් එකතු වෙනවා එකට ඒ දෙකක් නේ අපි ගත්තේ ඊට පස්සේ බලමු තුනක් හැඩතල තුනක් දැන් මෙහෙන්න නැහැ මෙතන තියෙනවා 1 2 3 මේ තුනම එකතු වෙලා එකක් හැදෙනවා එකයි ඊටමතර ආය තව තුනක් ඇතිවිලා ඇතින ත්‍රිකෝණ නැහැ ත්‍රිකෝණ නැහැ එතකොට උත්තරය 6යි 3 9යි 1යි ත්‍රිකෝණ 10ක් වගේ තමයි තියෙන්නේ ත්‍රිකෝණ 10යි 14 වෙනි ප්‍රශ්නේ 14 වෙනි ප්‍රශ්නේ නැවත සටාවක් මේ වගේයක් ආවොත් ඉතින් අර ආයෙත් තියෙන ඉලක්කම් වේගෙන් එකතු කරලා අඩු කරලා වැඩි කරලා රටාව ගොඩනගන උත්සාහ කරනවා දැන් මේ වගේ ඒවා එනවා අපි තියනවා ගණන් වර්ගයක් මැජික් කොටු කියලා කියන්නේ ඒ වගේ ලක්ෂණ තමයි මේ පැත්තට එකතු කරත් මෙහෙට එකතු කරත් මේ වගේ විකර්ණයක් දිගේ එකතු කරත් එකමගයක් එනවාද කියලා එහෙම ටක් ගාලා බලන්න එහෙමවත්ද කියලා එහෙම වෙන්න පුළුවන් දැන් මේක එහෙම එකපාරම නැහැ කියලා තියෙන එක හැකි දැන් මේ පැත්තේ විශාල මගයන් ටිකක් තියෙන ඒ ටික එකතු කරපුවාම මේකට සමාන වෙන්න බෑ කොහෙත්ම ඒතර ඒ අවස්ථාව නෙමෙයි වෙන බලන්න මොකක් හරි තියෙනවද මේ සංඛ්‍යා අතර සම්බන්ධයක් ගොඩනගන්න සම්බන්ධයක් කියන්නේ අවස්ථා දෙක තුනක් දෙකක්වත් තියෙන්න ඕනේ රටාවක් කියලා ගොඩනගන්න එහෙම නැතුව රටාවක් කියලා ගන්න එපා අදින් මේකේ මෙහෙම එකක් මම දැක්ක රටාව මේ දෙක එකතු කරොත් 17ට 8ක් එකතු කරොත් උත්තරය 25යි මේ දෙක ගුණ කරොත් 25යි මේ දෙකේ එකතුව මේ දෙකේ ගුණිතයට සමානයි ඒක වෙනවද බලන්න මෙතන මේ දෙක ගුණ කරොත් 20යි ගුණිතේ 20යි මේ දෙක ගුණ කරොත් මේ දෙකේ එකතුව 20යි. ආ ඒතොර තියෙනවනේ ඒක වෙන්න ඇති රටාව. ඊළඟ එකත් ඒක තිබ්බොත් ඒක තමයි රටාව. ඒක මේ දෙක ගුණ කරම 18යි. මේ දෙක එකතු කරම 18යි. හරි තියෙන රටාව. එහෙනම් මේ දෙකේ එකතුවට මේ ගුණිතේ සමාන එකතුව 16යි. 16ට සමාන නම් මෙතන 4 තියෙන්න ඕනේ. උත්තරේ 4යි. 15 වෙනි ප්‍රශ්නය. අංක දෙකකින් යුත සංඛ්‍යාවක් හා එම අංක දෙක මාරු කර විට ලැබෙන සංඛ්‍යාව අතර වෙනස 36 වේ. එම
संख्या देख अतर वेनसने संख्या देख कि अंक देख विंडो ने एक अंक देख नवत मंगे कि अंक देखिए संख्या वाक इम अंक देख मारुकल लभन संख्या अतर वेनस तीसवे इम अंक देखे अतर वेनस स्वयं अंक देख अतर वेनस इतना गम मे वागे अंक देख गम एक स्वाय कि अंक देख गम एक्स अंक देख एक्स वाई के लगा एक्स की आने दहा स्थान आ गए मैं एक स्थान के लगा एक विनम एम गाने अब मैं संख्या देख अंक देख एक्स वाई के ला रंग संख्या वाली अंड बै मैं एम लिया विन तेरु मान एक्स वरी गिरी मैं इन सा एम लिया अंड बै एक विन क्रम एक रहता आप लिया अंड विन तोड़ ಅವನಲ್ಲಿ ದಾಯಸ್ಥಾನೆ ಆಗಿ x ಏಕಸ್ಥಾನೆ ಆಗಿ y ನಂ ಅಪರ ಸಂಖ್ಯಾ මේක ಮೇಲಿಯನ್ನ ಬಿಡುವಾ ಅರ ಗಣಕರಾಮು ವಲ ಸಂಖ್ಯಾ ತಿನ ವಿದ್ಯೆತ ದಾಯಸ್ಥಾನೆ ಆಗಿ x ಪ್ರಮಾಣයක් ತಿನೋ ನಂ ಏಕೆ ಆಗೇ ಲಿಯನ್ನ ಬಿಡುವಾ 10යි x කියලා ಧನ y y මේ තමයි ಸಂಖ್ಯಾವೇ ಆಗೇ ಈಗ තමයි ಸಂಖ್ಯಾ 10x ಧನ y ಅರ ವಿದ್ಯೆ ಲಿಯನ್ನ අපට බෑ xy කියලා ඊළඟ කියනවා මේකේ ಅಂಕ දෙක ಮಾರು කරපුවාම समीकरण ऋण एक ऋण वाई ऋण एक समान शुरू करो एक्स इन वाई समान नमे एक्स इन वाई उन्न अंक हतर वेन समान हतर उत्तरे हतर ज्ञान खादन टीका पुरुद्धति युगल युगल मेतन दर्पण प्रतिबिंबिता मेती मीर इमेज एवागेम मेतन दम मेतन दर्पण दिबोत मैं दर्पण पेन आकार मेकट मेतन दर्पण मेक पेन हटि अंदे मेम මේ තුඩ ඉස්සරහට එන්න ඕනේ. පොඩක් ඒ රූපාන්තිති පැහැදිලි වඳින්න. එන්න ඕනේ මේක මේ වක්‍රයක එන්න ඕනේ ඉස්සරහට ඔය වගේ. මේකේ තුඩ ඉස්සරහට එන්න ඕනේ. ඕනේ. ඒක දර්පණ ප්‍රතිබිම්බයදී. ඔය දර්පණ ප්‍රතිබිම්බය ඇසුරෙන් නිතර නිතර ප්‍රශ්න තියෙනවා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවල. समीकरण हतराय देखा बीटा धन गैमा समान आटाई इलांग तुमने एक देखा अल्फा धन गैमा समान आता ग्रीक ओडिया कुरु अस्वेंग आपु सामी करना तुनाक
ඉතින් මේ වගේ සමීකරණ අපි ඉඳලා තිනවා ඒවට කියනවා සමගාමී සමීකරණ මම මෙයාට 1 කියලා දාන්නම් මෙයා 2 කියලා ගන්නම් මෙයා 3 කියලා ගන්න මේ වගේ එකක් ඕන නම් මේ වට හිතෙන් අගයන් දාලා මේක 4 වෙන්න මේක 2යි මේක 1යි වාගේ එහෙම හදන්න පුළුවන් ටිකක් එතකොට වෙලා යනවා දදා බලන්න ඕනේ හරියනවද කියලා සමීකරණේ ඉතින් වඩා හොඳයි අපි සමගාමී සමීකරණ කරලා තියෙනවා ඒක දන්න නිසා විසඳුම මේක සමීකරණ තුනක් තිබ්බට අපිට කරගන්න පුළුවන් මම මෙහෙම දෙයක් කරන්න මේකේ ඇල්ෆා බීටා තියෙනවා මේ දෙක ගත්තොත් මේ දෙකේ මේක දෙකක් බීටා දන ගැමා කියලා මේ මේ සංකේතය දෙනවා මෙතනත් ඒ සංකේතෙම තියෙනවා ලකුණ සමානයි මෙයා මේ සමීකරණ දෙකෙන් මම මෙයා ඉවත් කරන්න එකකින් එකක් අඩු කරනවා දෙකෙන් තුන අඩු කරනවා දෙක අඩු කිරීම තුනෙන් අඩු කරොත් දෙකක් බීටා දන ගැමා අඩු කිරීම දෙකක් ඇල්ෆා දන ගැමා සමානයි 8 අඩු කිරීම 4 ඉතින් මේක වරහන් ඉවත් කරලා ටිකක් ලියා ගත්තොත් ඍණ දෙකක් ඇල්ෆා ඍණ ඍණ කියන වැඩි වෙනවනේ එහම සමානයි 4 වෙනවා මේක බිඳුවක් වෙනවා ඉතුරු වෙනවා දෙකක් බීටා ඍණ දෙකක් ඇල්ෆා සමානයි 4යි දෙක ඉවත් කරොත් බීටා ඍණ ඇල්ෆා සමානයි 4යි බීටා ඍණ ඇල්ෆා සමානයි දෙකෙන් බෙදුවොත් 2යි ඔන්න තව සමීකරණයක් එනවා 4 වෙනි සමීකරණය එතනක් තියෙන බීටා ඇල්ෆා අතර සම්බන්ධය මෙතනත් බීටා ඇල්ෆා අතර සම්බන්ධයක් තියෙනවා මේකේ ඇල්ෆා වලගේ ධන මේකේ ඍණ මේ දෙක එකතු කරොත් මේක බිඳුවක් වෙනවා ඒ නිසා මම 1යි 2යි එකතු කරනවා 1යි 4යි එකතු කරනවා එකතු කරොත් ඇල්ෆා ධන බීටා ඍණ ඇල්ෆා සමානයි 4 ධන 2 මේක බිඳුවක් වෙලා 2ක් බීටා සමානයි 6යි බීටා සමානයි 3යි ඔන්න ඒක උත්තරයක් එනවා එකක් හොයාගත්තට පස්සේ මෙයාගේ මෙතෙන් දැම්මොත් මෙයා ඔන්න 3යි හෙව්වා එහෙනම් මෙයා වෙන්න ඕනේ 1 මෙයාගේ 1ක් එනවා මේක 3 නම් මෙතන තියෙනවා 2 වැඩි කිරීම 3 සමානයි 2 වැඩි කිරීම 3 දන ගැමා සමානයි 8යි එහෙනම් 6 දන ගැමා සමානයි 8යි එහෙනම් මේක 2 වෙන්න ඕන මෙයා 2යි 3යි එතකොට වෙනම අගයන් ගන්න පුළුවන් ඇල්ෆා වල අගය 1යි බීටා වල අගය 3යි ගැමා වල අගය 2යි අන්න උත්තරය ලකුණු හැටියට ගත්තොත් 2 2 2 ලකුණු 6ක් හම්බ වෙනවා ඔය ප්‍රශ්න 3ට 20 A B C D E යන අකුරු පහේ පහ අකුරු පහෙන් වරකට අකුරු තුන බැගින්ගෙන සෑදී හැකි එකිනෙකට වෙනස් ආකාර ගණන මේක අපි ගණිතයේදී මේ වාගේ දෙකට කියනවා සංකරණ හා සංයෝජන කියලා සංකරණ හා සංයෝජන ගණන බලමු මෙහෙම A B C D E අවස්ථා හතරක් තියෙනවා ඒ අවස්ථා හතරෙන් තුනක් වරකට ගන්නවා හදන්න පුළුවන් ආකාර ගණන ඒ කියන්නේ මේ වාගේ වර්ග තුනක් ගමු A B C ඔන්න එක ආකාරයක් ඊට පස්සේ ඔන්න තව ආකාරයක් A B D ඔන්න ඔය වාගේ ආකාර කීයක්ද කියලා අහන්නේ ඉතින් ඒක එන්නේ මෙන්න මේ වාගේ දැන් මේක ලියලිය හොයන්න අමාරුයි පොඩි ඉලක්කම් තුනක් වාගේ අකුරු තුනක් වාගේ දුන්නා නම් පුළුවන් පහින්ද ලියන්න අමාරුයි ඒකට තියෙනවා මේ වාගේ සූත්‍රයක් ආකාර ගාන මෙහෙමයි එන්නේ වෙනස් ආකාර ගාන ගණන සමානයි ක්‍රමාරෝපිත පහ දැන් ක්‍රමාරෝපිත කිව්වම බය වෙන්න එපා කියන්න මොකද්ද කියලා බෙදීම පහ ඍණ තුනේ ක්‍රමාරෝපිතය අන්නෝගෙන් තමයි උත්තරේ මෙතන මේ ක්‍රමාරෝපිත පහ කියන එකේ තේරුම මේකයි ක්‍රමාරෝපිත පහ කියන්නේ ගණිතේ පහේ නම් එකට දක්වා සංඛ්‍යා ටිකේ ගුණිතය පහ වැඩි කිරීම හතර වැඩි කිරීම තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක කියන එක තමයි අපි ගණිතයේ මේ සංකේතයක් ක්‍රමාරෝපිත කියලා දාන්නේ. එතකොට මෙතන පහ ඍණ තුන කියන්නේ දෙකයි එතකොට දෙකේ ක්‍රමාරෝපිත කියන්නේ මේක දාගමු පහ වැඩි කිරීම හතර වැඩි කිරීම තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක බෙදන්න ඕනේ පහ ඍණ තුන. පහ ඍණ තුන දෙකයි දෙකේ ක්‍රමාරෝපිතනේ ඒ කියන්නේ දෙක වැඩි කිරීම එකේ. ඔක තමයි උත්තරය. ආයතන මේ පහ කියන එක මොකද්ද? පහ කියන්නේ මෙතන තියෙන එකිනෙකට වෙනස් අවස්ථා ගන්න. එකිනෙකට වෙනස් ආකාර නෙමෙයි අවස්ථා කීයක් තියෙනවද කියලා. අකුරු නම් අකුරු පහයි. සමහරවිට මේක අකුරුම නැතුව වෙන විදිහකින් දෙන්න පුළුවන්. පුටු පහක් තියෙනවා පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. ඉඳ ගන්න පුළුවන් ආකාර ගන්න. ඒ වාගේ එතන මෙතන මේ තියෙන එකිනෙකට වෙනස් අවස්ථා ගන්න. අවස්ථා ගාන මේ තුන කියන්නේ මෙතන
වරකට ගන්න අවස්ථා මම මේ අවස්ථා කියන එක ලියන්නම්කෝ අකුරු කියලා එතකොට පැහැදිලි අකුරු අකුරු ගන්න වරකට ගන්න අකුරු ගන්න තමයි මේ තුනෙන් කියන්නේ ඉතින් මේ වාගේ ගණන් ඉතින් අකුරුම නැතුව වෙන වෙන විදියෙන් කතා වෙනස් කරලා දෙන්න පුළුවන් එතකොට උත්තරේ එන්නේ विषम भाग के लिए तुने हतर है इतर मेति सुल करो मेन मेटी के ना एक बेदंडो ने तुने हतरे एक अपने मेम आलियम एक धन एक बेदीम मे एक बेदीम मे एक धन एक बेदीम हतरे तुन मे बेदीम मेहम अब सुल कल पुरुदेमने එතකොට ඒක එනවා දෙක ධන එක යට එක ධන එක වැඩි කිරීම බෙදීම වැඩි කිරීමක් හැටි කියන්නේ තුන උඩට එනවා හතර යට එනවා පරස්පරය ගන්නවා. එතකොට තියෙනවා දෙක ධන එක යට එක ධන දැන් තියෙනවා හතරෙන් තුන. අද ඇතර මේ ටික සුළු කරගන්න වෙනවා. මෙතන තියෙනවා එක ධන මම එන්නම් උඩට මෙතන ආය දෙක ධන එක බෙදීම එක බෙදීම 1යි 1 ධන 4න් 3 1යි 4න් 3යි 1යි 4න් 3 කියන්නේ 1යි 4න් 3 කියන්නේ 4 වරක් 4යි 7යි 4න් 7යි 1 බෙදීම 4න් 7 නේද 2 ධන 1 බෙදීම 4න් 7 තමයි තියෙන්නේ 2 ධන 1 වැඩි කිරීම 7න් 4 එතන වෙනවා 2 ධන 7න් 4 එතන පොදු හරය හැටියට 7 ගත්තොත් මෙතන 14 ධන 4 සමානයි 18යි 7 7 18යි උත්තර 22 වෙනි ප්‍රශ්නය ඒක කියන්නේ මොකද්ද 10 වැඩි කිරීම සංඛ්‍යාවක් දෙනවා 10 වැඩි කිරීම 2013 5 වෙනි බලය ධන 11 වැඩි කිරීම 2013 4 වෙනි බලය ඔය වගේ සංඛ්‍යාවක් දීලා තියෙනවා සුළු කිරීමක් හැටියට 10 වැඩි කිරීම 2013 5 වෙනි බලය ධන 11 වැඩි කිරීම 2013 4 වෙනි බලය ධන 12 වැඩි කිරීම 2013 3 වෙනි බලය ධන 13 වැඩි කිරීම 2013 2 වෙනි බලය ධන 14 වැඩි කිරීම 2013 5 වෙනි බලය ධන හරිද මස් ධන මේක 2013 න් බෙදෙනවා මෙයා 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 2013 න් බෙදෙනවා බෙදුවාම මෙයා බෙදුවාම මේක සම්පූර්ණයෙන් බෙදිලා යනවා මෙතන ඉතුරු වෙන්නේ නැහැ මෙතන ඉතිරි නැහැ ඉතිරි බිඳුවයි මෙතනත් ඉතිරි බිඳුවයි මේ දෙක බෙදෙනවා මෙතනත් ඉතිරි බිඳුවයි මෙතනත් ඉතිරි බිඳුවයි මෙතනත් ඉතිරි බිඳුවයි කියන්නේ මේ ටික ඔක්කොම බෙදෙනවා ඉතුරු වෙන්නේ නැහැ මේ සංඛ්‍යාව ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ මේ මෙතනින් තමයි ඉතුරු වෙන්නේ බෙදෙන්නේ නැතුව. එතනින් කීයක් ඉතුරු වෙලා තියෙනවද? මෙතන ඉතුරු වෙනවා 100 බෙදීම 2013 කියන්නේ 100ක් ඉතුරු වෙලා තියෙනවා තව බෙදන්න. ඒතර මේකේ ඉතුරු වෙන සංඛ්‍යාව 100යි උත්තර. 23. ඊළඟ ප්‍රශ්නේ. 49 29 9 40 වගේ සංඛ්‍යා කීපයක් දීලා තියෙනවා. මේ සංඛ්‍යා යුගල් කරන්න ඕනලු කොහොමද? එකතු සමාන වෙන විදියට.
हाथलिस नाम विसी नाम नाम हाथली है विसी देख पहालव पनास्तुन पनास्तुन तिस्तुन तिस्तुन दाहत सॉरी दहातुन हतलिस दहातुन हतलिस हत ओयवागे संख्या कीपयक् दिला तिना ओय टिक युगल करन्न ओन युगल वल हैम एकेम एकतु समान वेन्न किया इतिन एहेम युगल करन्न गत्तोत् अपि निकन् आम्बुलेस गत्तोत् मेके මේ වැඩි අගයන් දෙකක් එකතු කරොත් යම් අවස්ථාවක් අපි ගත්ත මෙහෙම දෙකක් එකතු කරා කියලා ඒකේ එකතුවට සමාන කරන්න බෑ ඊළඟට එන කුඩා අගයන් එකතු කරලා මේ සමාන කරන්න නම් හැම වෙලේම අපි කරන්න ඕනේ මේක විශාල මගයයි කුඩා මගයයි එකතු කරන්න ඕනේ විශාල මගයයි කුඩා මගයයි එකතු කරලා හදන අවස්ථාවක් තමයි සමාන අවස්ථාවක් ඇති ගන්න පුළුවන් ඉතින් මේකේ විශාල මගය තියෙන්නේ 53 කුඩා මගය තියෙන්නේ 9 ඉතින් මේ දෙක එකතු කරොත් නමය දන පනස්තුන හැට දෙක කියලා නම් හැට දෙකයි. එතකොට මේ යුගල් වල එකතුව හැට දෙක වෙන්න ඕන. ඕනම යුගල්. එහෙම නැත්නම් අපිට වැඩිම එකයි අඩුම එකයි ගත්තේ නැත්නම් මේක සමාන අවස්ථාව සමාන අනිත්‍යව සමාන කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් එන්නේ නැති වෙන නිසා. 62 එන්න වෙනව ගන්න පුළුවන් වුණත් යම් එකක් එනවා 62 ගන්න බැරි. 62 හෝ ඒ වැඩි දෙකක් අරගෙන එකතු කරන අගය හදන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. उत्तरे විසිහතර ලොකු ගුණිතයක් දීලා තියෙනවා ඒ ලොකු ගුණිතේ ලැබෙන ගුණිතේට උත්තරයට ලැබෙන පිළිතුරේ 9 සංඛ්‍යා ගණන් අනේ ඒ ගුණිතේ මෙහෙම එකක් තියෙන්නේ 1 වැඩි කිරීම 1 2 3 4 5 6 7 8 9කුත් තියෙනවා කියන සංඛ්‍යා වැඩි කිරීම 9 9 9 9 9 කියලා තියෙනවා 1 2 3 4 5 6 1 2 3 4 5 6 මෙහෙම සංඛ්‍යාවක් මේ සංඛ්‍යාව දැන් මේකෙන් නවඩන්නේ නැහනේ ඒක අපට අමතකන එකකින් ගන්නවා මේකම උත්තරේ එතකොට මේ සංඛ්‍යාව මේ වාගේ ඒවා 999999 මේ වාගේ ඒවා 999999ක් මේක වැඩි කරපුවම එන්නේ ඒ එන අගය හොයාගන්න ඕනේ ඒ අගය ඉතින් මේක ලියලා වුණා වැඩි කරන්න පුළුවන් ඉතින් මේක වැඩි කරන්න ලේසි ක්‍රමයක් හොයාගන්න එක තමයි මෙතන බලාපොරොත්තුව අපිට මෙහෙම කරන්න පුළුවන් මම මේක මෙහෙම වැඩි කරන්නේ මෙයාට වඩා එකක් වැඩි යගෙන් මෙයාට වඩා එකක් වැඩි යගෙන් වැඩි කරනවා මෙයාට වඩා එකක් වැඩි යගෙන් කියන්නේ එකක් මෙයාට එකතු කරකම යනවා මෙන්න මෙහෙම ආගය මිලියනයක් මිලියනේ මේක වැඩි කරනවා ඒක මිලියනේ වැඩි කරොත් එන්නේ ඔය වගේ මේකේ බිල්ඩ් 1 2 3 4 5 6 ඔන්න මිලියනේ වැඩි කරා හැබැයි මේක යගෙන් මේක උත්තර නෝන අපි මිලියනේ කියන්නේ එකක් වැඩි යගෙන් කියන්නේ මේ වාගේව තව එකක් වැඩිපුර ගත්තානේ අපිට ඕන මෙච්චරයි ඒක තව එකක් වැඩි කරලානේ මේකත් එහෙනම් මේකට අගෙන්න මේ එකක් අඩු කරනවා 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි ඔන්න එකක් අඩු කර අඩු කරපුවාම මේ ගුණිතය අගෙනවා 10න් 9ක් 1යි මෙතන 1යි මෙතන 7න් 2යි මෙතන 3යි මෙතන 4යි මෙතන 5යි මෙතන එකක් ගිය 8යි 8න් 3 5යි මෙතන 8න් 2ක් 6යි හතෙන් එකක් 6යි මෙතන 6යි මෙතන 5යි මෙතන 4යි මෙතන 3යි මෙතන 2යි මෙතන ආ එතකොට පිළිතුරේ 9ව එකක්වත් නැහැ හරි පිළිතුරේ 9ව එකක්වත් ඉතින් ඒ වගේ අවස්ථාවක බලන්න ලේසියෙන් වැඩි කරගන්න ක්‍රමයක් හොයාගන්න යන් දැන් අවසාන ප්‍රශ්නෙට මොකක්ද ඒක කියලා තියෙන්නේ දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම හතර ආදී ලෙස 125ට එනකන් සංඛ්‍යා ටික වැඩි කරලා තියෙනවා මේ විදිහට දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම හතර වැඩි කිරීම පහ වැඩි කිරීම හය වැඩි කිරීම හත වැඩි කිරීම අට වැඩි කිරීම නවය වැඩි කිරීම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 124 වැඩි කිරීම 125 ඔහොම අගයක් ගැන කියනවා ඕකේ
මේකේ පිළිතුරේ අගට බිඳු කීයක් තියෙනවද කියලා අහනවා මේක වැඩි කළා ගත්තාම උත්තරේ අගට බිඳු. ඉතින් මේක වැඩි කරලා හොයන්න බෑ. කෙටි ක්‍රමයක් හොයාගන්න ඕන. කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි මේ ඔක්කොම නැතුව අපි කොටසක් අරන් බලමු මේකේ කොටස. කොටසක් ගත්තොත් මම මෙතන දෙකේ ඉන්න 9ට න කොටස ගත්තොත් මේ ටික වැඩි කරපුවාම ඒකෙත් මම භාගයට කඩන්න මේ ටික වැඩි කරපුවාම මෙතන දෙනවා දෙවරක් පහ 10යි 10 වුණ ගමන් ඒ නගේ මෙතනින් ඕනම මේකත් වැඩි කරපුවාම අගට බිඳුවක් එනවා. අගට බිඳුවක් තියෙනවා. ඊළඟට මේ ටික ගත්තොත් මෙතනත් දැන් ඊළඟ 10ක් තියෙනවනේ. දැන් 10 ඊළඟ. ඒතර ඒ ටිකෙත් ඒ දෙකේ ඉඳන් 10ට ගාන මෙතනත් බිඳුවක් තියෙනවා. ඒතර මෙතන බිඳුවක් තියෙනවා. මෙතන අගට බිඳුවක් තියෙනවා. ඒතර මේ මුළු සංඛ්‍යාව වැඩි කරනවා. මෙතන බිඳු ඒවා දෙකක් තියෙනවා මේ ටිකේ විතරක් උත්තරේ. ඊළඟට බලමු මේ වාගේ සෙට්ස් කීයක් මේ 125 දක්වා යනකම් තියෙනවද කියලා. ඒතර මෙතන තියෙන ඉලක්කම් 10ක්නේ. අවස්ථා 1 2 3 4 5 6 7 8 9යි අර එකක් තියෙනවා. ඒතර මෙතන මේ වාගේවා මේ වාගේ සෙට්ස් අපි හොයාගන්න ඕනේ 125 දක්වා කීයද කියලා. අපි 125 පොඩ්ඩක් පැත්තකට තියලා 120 දක්වා ගත්තොත් 120 දක්වා තියෙනවා මේ වාගේ සෙට්. දැන් 10 සෙට් නේ තියෙන්නේ. මේක 10ෙන් බෙදුවොත් 12ක් තියෙනවා. එහෙනම් ඒ 12 මේ පළවෙනි එකේ 2යි දෙවෙනි එකේ 2යි ඔය වාගේ 24ක් ඔක්කොම තියෙනවා. මෙතන 2යි එහෙම 2යි 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 දෙකේව 12 කියන්නේ 24ක් තියෙනවා. මෙතන 120 එනකම් ඊට පස්සේ ආයෙ තියෙනවා 121 122 වැඩි කිරීම 123 වැඩි කිරීම 124 වැඩි කිරීම 125 ඔයාදී තවත් සෙට් තව ටිකක් විතර වෙලා දෙනවා. එතනක් තියෙනවා 5 මෙතන එක මෙන්න මේ දෙක මෙතන මේ 5 එකත් එක්ක මෙතන තියෙන මේ ඉලක් එකක් වැඩි වුණොත් එහෙම මේ එක මොකක් හරි මෙයා හරි මෙයා හරි වැඩි වුණ ගමන් ආයෙ එතන පස්තරන් දෙක 10 බිඳුවක් එනවනේ. එතන මෙතන එක බිඳුවක් එනවා. එතන මෙතන එන ගමන් මෙතන ඉඳන් 24ක් තියෙනවා. ඒකට මෙයත් එකතු වුණාම 25ක් බිඳු 25ක් තියෙනවා මේකේ ගුණිතේ. මේ ගුණ කරලා හොයන්නම් වෙන්නේ. ඒ වගේ කිටි ක්‍රමයක් හොයාගන්න වෙනවා. ඉතින් ඔය වගේ තමයි බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය ගොඩ නැගෙන්නේ. හොඳයි. අපි මීළඟ ප්‍රශ්න පත්‍රය සමග නැවත හමු වෙමු. ආයුබෝවන්.